භාගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුතස්ස භාගවතු අරහතු සම්මා සම්බුද්ධස ගෞරුණිය දුකසාමෙන් අහසේගිං වස්රයි ශ್්‍රද්ධා සම්පන්න කාරණික පිනතුන දෙම්තුම් සද්ධර්මශ්‍රවනය සඳහා සූදානම් වන මොහොත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාල ඒුතුම් සද්ධර්මයෙන් සල්පයක් නමුත් ශ්‍රවනය කරගන්නටයි හැම දෙනාම මේ මොහොත එද්දී සූදානම්ව සිටින්නේ. පන්නතුනේ බුදුරජාණන් වහන්සේ නමක් අපිට මේ ජීවිතයේදිම දුක කෙලවර කරගන්නට පුළුවන් කමතිබෙන දුක නිවාගන්නට පුළුවන් කමතිබෙන වටිනා ධර්මයක් දේශනා කරනු ලබන්නේ ධර්මය කියල පෙන්වන්නේ ධර්මය කියල දේශනා කරන්නේ මේ ජීවිතතයහි යතා සභාවය එමත් නැතිනම් පුද්ගලානු බද්ධව මේ ලෝකය ගොඩනගෙන තැන විද්‍යමානවන සත්‍යවසේම පවතින යථාර්ථෝ සභාවයි බුදුරජාණන් වහන්සේනවක් ලෝකයට විවරණය කරනු ලබන්නේ පෙනතුනි අපිට මේ ලෝකය තුළ ජීවත්වෙනකොට දුක සහ සැප ආදී ලෙස පවතින තැන් ඇසුරු කරන්නට පුළුවන් කමලැබෙනවා අපි කැමති දේවල් අපි අකමැති දේවල් කැමතිත් නොවන අකමැතිත් නොවන දේවල් මේ ආදී ලෙස අපිට සියලු ආකාරයෙහි ලෝකයෙහි පැවැත්මක් අද දවස වෙනකොට හමුවෙනවා එතකොට මේ ආකාරයට කැමැත්ත අක මැත්ත එහමනැතිනන් තන්හා කරන්නට පුළුවන් ඇලෙන්න්නට පුළුවන් ගැටෙන්නට පුළුවන් උපේක්ෂා වසයෙන් පවතින්නට පුළුවන් මේ හැමතැනකදිම අවිද්‍යාව කියන ධර්මය මුල්කරගෙන ගොඩනැගුණු ලෝකයක් තුළයි වාසේ කරන්නේ. එනිසා අවිද්‍යාවෙන් මේ ලෝකය වැසී තිබෙනවා වගේම අවිද්‍යාව නිසාම ලෝකයට යථහර්ථය ප්‍රකාශයට පත්ව වන්නේ නැති බව භාගිත වහන්සේ පෙන්වා දුන්නේ. ඒ නිසාම අවිද්‍යා ප්‍රහණයට අවශ්‍ය වන මේ යථාර්ථ ප්‍රතිවේදය කරන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේලා විවිධ ආකාරයන්ගෙන් විවිධ න්‍යායන්ගෙන් අපිට දේශනා කරනවා. චතුරාර්ය සත්‍ය වසයෙන් එ වගේ පටිච සවපාද වසයෙන් ස්කන්ඳවසයෙන්, දහතුවසයෙන් ආයතන වසයෙන් මෙදී නානාවිධ පර්යායන් තුළ අපිට මේ ලෝකෙහි අථාර්ථය පිළිබඳව බුදුරජාණන් වහන්සලා විවරණය කරනවා. පරියායන් සමූහය තුළ මේ යථාර්ථය විවරණය කළත් විග්‍රහ කළත් පිනතුනි කොහෙන් කතා කළත් කතා කරන්නේ අප මේ ස්පර්ශායතන හය ඇත්ත පිළිබඳවනි නැතිරනම් පුද්ලලානු බදධව ගොඩනගෙන් ලෝකයේ පිළිබඳව ලෝකය හටගන්න ආකාරයන් පිළිබඳව බලනකොට අපිට පිනතුනි මේ යථහර්තය අවබෝධ කරගන්නට ඕන කියන එකගේ අදහස බාහිරතියන ධර්මයන් පිළිබඳව විමසා බලමින් බාහිරතියන ධර්මයන් විශ්ලේෂණය කරන්නට ඕන ඒ දේවල් පිළිබඳව දැකලා ඒ ඇතිවෙමින් නැතිවෙමින් යනවා කියන එක පිළිබඳව මෙනෙහි කරලා මිදීමක් ගැන නෙමේ කතා කරන්නේ. ද්ගලාන දධව ෝකයේ ගොඩනගෙන විදිහ පිළිබඳව පිනතුන ප්‍රපංච සහගත ස්වභාවයක් තුළතමයි මේ පුද්ගල අපිට හම්බ වෙන්නේ එමනැතිනම් පුද්ගල භාවයානු ප්‍රපංචයක් ප්‍රපංයානු තෘෂ්නා දෘෂ්ටි මාන කියන මේ ධර්මයන්ගේ පැවැත්ම තන්හාවිං ඒ වගේ මදි්ට වගේම මානීං මෙ ඇසු කරනවන ඒ තුෘෂ් දෘෂ්ටි මානයන්ගෙන් ඇසු කිරීම තමයි ප්‍රපංච කියලා කියන්නේ අපිට මම කියන මේ පුද්ගලයා එහ නැතිනං ලෝකය කියනදේ සා ලෝකයෙහි ජීවත්වන මම යනු මේ ප්‍රපංචයේෙහි ප්‍රතිඵලයක්. අපිට දකිනදේ දැකීමෙන් පස්සේ තුරු නැතුව නැතිවන යතාරථයක් විද්්‍යමාන වන තැනක අපිට ලෝකය ඇත්ත වෙනවා. බාහිර ලෝකය පවත්නා දෙයක් විදිහට අපිට හැඟෙනවා.ඒ බාහිර ලෝකය පවත්නා දෙයක් හැටේට තේරුම් යනකොට ඒ. ලෝකයෙහි පවතින දේ විඳිනාා මේ පැත්තෙන් විද්‍යමාන වෙනවා. තොට මම සහ ලෝකය කියන මෙන මේ දේ තුළ තමන්ට ප්‍රපංචය උපදිනව නඇතිනම් ප්‍රපංච සහගත මනුස තුළම තමයි ේදකම විද්‍යමාන වන්නේ. එකඇන්නේ අපිට තන්හා කරන්න දේවල් තියනවා. එවගේම වෙමී කියන හැඟීම තියෙනවා. ඒ දේවල්ලල පවතින අතවාද සහ සාසතුච්චේද වසයෙන් ලෝකයේ පිළිබඳව පවතින දෘෂ්ටි තිිකත්වය අපට හඳුනාගන්නට පුළුවන්. එති මෙන්න මේ විදිහට ප්‍රපංච පුද්ගල බවක් ඇසුරු කරන ලෝකෙට බුදුරජාණන් වහන්සේලා නිස් ප්‍රපංචයක් ඇතිකරගන්න කොහොද ප්‍රපංච දුකරගන්නේ කොහොද කියලා පෙන්වා දුන්නා. අන්න ඒ පෙන්වා දුන්න ක්‍රමවේද තමයි අරනානාවි්‍ය න්‍යයායන්ගෙන් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තේෙන්නේ. ස්කන්දයන්ගේ යතාාර්ථය අවබෝධ කරගන්න ආයතනවල ධාතුවල යථ සභාව අවබෝධ කරගන්න, මේ ආකාරයන්ගේෙන් මේ හැමේ එකකම ඇත්ත තත්වය පිළිබඳව අවබෝධ කරගන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ප්‍රපංචයේ දුරු කරගන්නට වශ්‍ය වන විදිහයට. පිඳතුනි මේ නොෙක් ආකාරයන්ගෙන් නොයෙක් පරිායන්ගෙන් අපි මේ සාකච්ඡාවන් සිද්ධ කළත්, ඒ සෑම තැනකදිම කතා කරන්නේ හේතු පල ධර්මයක් පිළිබඳව චතුරාර්ය සත්‍ය කිව්වත් එතන දුක්කාරය සත්ත්‍ය සහ දුක්ක සමුධයාාරය සත්‍යය එමන්දගෙන දුක දුකට හේතුව ඒවගේම පටිච්ච සමුපාදය පිළිබඳව කතා කළත් හේතු පල පිළිබඳව තමයි එතනත් කතා කරන්නේඒවගේම ස්කන්ද වස්සයෙන් අවබෝධ කරගත යුතුයි කියලා කියනකොටත් ජපාදනස්කන්දය යන ැතිරංගස්කන්දයන් යනු දුකාරය සත්්‍යය හිලා සංග්‍රහවන දෙයක් තුම්භූමියන වගේ ධර්ම. ඒ උපදවන්නට හේතුව බවට පත්වන්නේ චන්දරාගේ නොහ තන්හාව ඉති එතනදත් කතා කරන්නේ මේ දුකාරය සත්‍යසා සමුධාරය සත්‍ය කියයන හේතු සහ පලධර්මයන්මයි ආයතන පිළිබඳව කතා කළත් පිනතුනි ආයතනයනු දුකාරය සත්්‍යයට සංග්‍රහ කරන්නට පුළුවන්කමතිබෙන දෙයක් ටඒ ආයතන හයම උපදවන්නට හේතුව බවට පත්වෙන්නේ තන්හාව කියන ප්‍රත්්‍යය අවිද්‍යා කර්ම තන්හා කිය ලපි දන්න.ට අන්න ඒ හේතු පිළිබඳව අපි බලනකොට එතනත් හේතු සහ පල ධර්මය පිළිබඳවයි අපට දකින්නට හඳුනාගන්නට පුළුවන්කම තියන්නේ. අට ලුස් දහතුූ පිළිබඳව ගත්තත් බඳු ආකාරයම තමයි. කෙසේ වෙතත් පිනතුන අපිට මෙන්න මේ ආකාරයන්ගේ මේ ධර්මයන්ගේ පැවැත්ම විද්‍යමාන වන ස්වභාවය පිළිබඳව අවබෝධ කරගන්න ආකාරයන් ගැන අපි කතා කරනකොට අපිට දකින්න පුළුවන් සරලමදේ තමයි මේ හේතු පලධර්මයක් බුදුරජාණන් වහන්සේ දේශනා කර නවා මේ යථාර්ථය යනුවෙන් අපිට පෙන්වා දෙන්න මේ සහ හේතු නිසා උපදනවා වූ මේ පලයන් පිළිබඳව කතාවක් කියලා දි යම් හේතු ටිකක් නිසා හේතුටිකක වෑවීම නිසා යම් කිසි පලේක උත්පාදය සිද්ධ වෙනවා නම් පලේක හට ගැනීම සිද්ධ වෙනවානම් හේතු නිරෝධහෙද තුල එ පල නිරෝධයකට පත්වීමයි ස්භාවේ. අන්න ඒ තත්වය පිළිබඳව අවබෝධයක් නැති ලෝකෙට තමයි පිනතුන මෙ ධර්මයන්ගේ පැවැත්ම ලෝකෙතු ලැසුරුවවෙන්නේ එකයන්න අ ප්‍රපංචය කියනදේ තුළ වාසය කරන්නට සිද්ධ වෙන්නේ ප්‍රපංචය කියන දේ ඇතිවෙන්නේ අන්න බඳ වූ පැවැත්මත් තුළ අන්න ඒ හේතුව නිසා පිනතුනි අපි ඒ ප්‍රපංචසාගත මනුසින් මිදන්නට අවශ්‍යනන් ඒ ප්‍රපංච සාගත මනසිං මිදීමට අවශ්‍යවන දර්ශනයක් අපිට භාවිත කරන්නට සිද්ධ වෙනවා. ඒ ප්‍රපංචයන්ගේ මිදන්නට අවශ්‍යවන්න දර්ශනය පිළිබඳව අපි මනස භාවිත කිරීම පිළිබඳව අපි අවධානයක් යෙම කරනකොට අපිට එතාම වටි සූත්‍ර දේශනාවක් අපිට දකින්නට පුළුවන් කමතිබෙනව සංයුත්තනිකායේ නිධාන සංයුත්තය යන නගර සූත්‍රය නගර සූත්‍රයේදී බුදුරජාණ වහන්සේ පටිච සමපාධය ආශරයෙන් බොම වටිනා ධර්මකාරණා රාශයක් විික්ෂණ වහන්සේලාට දේශනා කරනවා. පුබ්බේව මේ භික්ව සම්බෝධ අනවිි සම්බුද්ධස්ස බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට කලින් පුබ්බේව මේ භික්කවේ සම්බෝධ සම්බෝධීයට මහනි මගේ සම්බෝධීයට කලින් අනමි සම්බුද්ධ බෝධි සත් අස්සේව අනබි සම්බුද්ධ වූ බෝධි සත්වයන් වහන්සේට සිහියෙන් මෙහෙම අදහසක් ඇතිවුණා කිච්චන් වතායං ලෝකු ආපන්නු මේ ලෝකය මේ ඒකාන්තේම මේ දුකට පැමිණුණු ලෝකයක් එතවට ජායතිච ජීයතිච මීයතිච චවතිච උපා්්‍යතිය මේ ලෝකය උපදිනවා හටගන්න එවගේම ජීවත්වනවා එවගේ මරණයට පත්වනවා චුතවෙන නැවත ප්‍රතිසන්දිය ලබනෝ මේ විදිහයට චක්‍රීව යන දෙයක් නැවතාපහු හටගන්න නැවතාපහු ජීවත්වෙලා නැවතාපහු ඒ විදිහටම මරණයට පත්ෙල නැවත චුත්ත වෙල ප්‍රතිසන්දිය ලබන මෙන්න මේ විදිහට මේ චක්‍රියව මේ ලෝකයේහි පැවැත්ම සිද්ධ වෙනවා. යම්කිසි විදිහකිින් මේ දුකේ නිස්සරණයක් පිළිබඳව යථබූත ස්භාවේ අවබෝධ කරගන්න ඇත්තං. දුක නැතිකරන්නේ කොහොමද කියන ප්‍රතිපදාව පිළිබඳව දන්න් ජරාමරණය කියන එක හටගත්ත කොහොමද කියන එක දන්න ඇත්තං. ජරාමරණ ධර්මයන්ගේ ස්භාවේ පිළිබඳව දන්න තිකෙන කොහොමද කවදද මේ දුක. ඒ දුක නැති කරන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. එතකොට එහෙම කල්පනා කරන බෝධ සත්වන් වහන්සිදා කල්පනා කරනවා මේ මොකක් තියෙන කොට ඇත්තට මේ ජරාමරණයන්ගේ පැවැත්ම තියෙන්නේ. කුමක් තිබුණනොද්ද මේ ජාමරණ කියන දුක පෙන්නේ. කුමන ධර්මයක් ඇතිකල්හිද ජරාමරණ කියන දුක ඇති බවට පත්වල තියන්නේ කියල වහන්සේ මිනිහි කරලා. එතවට එහෙම යෝනිසෝමනසිකාරය පවත්වන කොට අහු පඥඥයි අභි සමෝ ජාතියාකෝ සති ජරාමර නං හෝති අන්න එහෙම මිනිහිකළ බලනකොට උන්නහස්සේ තේරුන් ගන්නවා ජාතියා සති ජාතිය තිබුණොත්තමයි ජරාමරණය සිද්ධවෙන්න. මෙන්න මෙබඳ ආකාරයෙන් සමස්ත පටිචි සම්පාද අංග්‍යයන් පිළිබඳවූ උන්වහන්සේ සම්මර්ශණය කරල බලනො කුමක්තිබුණනොත්්ද ජාතිය සිද්ධ වෙන්නේ භවය තිබුණොත් භවේ ඇතිකල් හි ාතිය හටගන්නන්නේ භවේ නැත්තන් ජාති උපදිින්නේ නැන. භව ඇතිකල් හි ජාතිය හටගන්නේ. එනම් භවයකුමක් නිසාද උපදින්නේ. උපාධානය නිසා උපාධානයකු මක් නිසාද. තන්හාව නිසා තන්හාාවකු මක් නිසාද. වේදනාව නිසා.ද ස්පර්ශයමුල් කරගෙන උපදින දෙයක්. ස්ස්පර්ශය ආයතන අම්මුල් කරගෙන පවතින්නේ. ආයතන නාමරූප ධර්මයමුල් කරගෙන නාමරූපය විඤ්ාය මුල් කරගෙන පවතින දෙයක් මෙන්න මේ විදිහට උන්වහන්සේ බෝධිසත්වයන් වහන්සේ මේ පටිජ සවපාදයෙහි අගසිට මුලදක්වා සම්මර්ශනය කිරීම සිද්ධ කරනවා මේ සම්මර්ශනය කිරීම සිද්ධ කරනකොට තසමයි හම් බික්කවේ ඒතදහෝස කින්හිනකෝ සති විඤ්ඥාණන් හෝතයකින් පච්චා විඤ්ඥාණන්ති බෝදසත්වයන් වහන්සේට අදහසක් ඇතිවෙනවා මොකක් නිසාද විඤ්ඥානය තියෙන්නේ ොක් ඇතිකල්ලද මේ විඤඥානයේ පැවැත්ම පේන්නේ. තසමයි හම් භික්කවේ යෝනිසෝ මනසිකාර අහු පඤ්ඥා අබි සමයෝ. ඒඒ මට මහනි මේ දායහෙම කල්පනාකර නොට මට තේරුම් ග්ඩ පුලුවන්කම තිබුණ නාමරූපය කෝ සති විඤ්ඥානං හෝති. නාමරූපය තිබුණොත් තමයි විඤ්ඥානයහි පැවැත්ම සිද්ධ වෙන්නේ. නාමරූප පච්චයා විඤ්ඥාන නාමරූප ප්‍රත්තයෙන් තමයි විඤ්ඥානය සිද්ධ වෙන්නේ. තසමයි හ ික්වේ ඒත අද හෝසී. එතකට උහන්සේට කල්පනාවක් ඇතිවෙනව වහන්සේට සිතක් ඇතිවෙන පච්චදාවත් අන්තිකෝ ඉඳං විඤ්ඥාණ නාමරූපම් හාන පාරංගච්චිති. එතකට විඤ්ඥානයේ නාමරූපයට නාමරූපය විඤ්ඥානයට කියන දෙ පැත්තටම ප්‍රත්වීම සිද්ධ වෙනවා. කලින්කව නාමරූප ප්‍රත්තේ විඤ්ඥානය උපදදිනවා කියර එදොට විඥානය කුමක් නි සාධූපදදින්නන්නේ කියල බලකොට විඥාය උපදදින්න නාමරප ප්‍රත්තේ. රූේප දදුනමක් නිසාද කියල බලන්නමට නාමරූප දදුන විඤ්‍යාන ප්‍රත්තේ ා නමරූප ප්‍රත්තේ එටකට පච්ච දවත්තන්තිේ නැවත පෙරලා පැමිණනෝ නැවච පෙරලා මේක චක්‍රයක් විදිහට සකස්වීම සිද්ධ වෙනවා ඉනිසා මෙන්න මේ පච්චදවත්තති වත්තන්ති කියලා කියනවා මෙන්න මේ පෙරලා පැමිණීම පෙරලා සකස්වීම කියන එක සිද්ධ වන තැනක් හැටියට අපට භාග්‍යතුන් වහන්සේ ද බෝධි සත්තු කාලෙදිම මේ අවස්ථාව පිළිබඳ කල්පනා කරනවා එතාතා ජායතවා ජීයතවා මීතවා චවේතවා උපච්ජේතවා ොට මෙන්න මෙත මෙන්න මේ හේතුව නිසා තමයි කතා කරන්නට පුළුවන් කමතියෙන්නේ උපදිනවා එමනැතිනං ජීවත්වනවා වගේම මරණයට පත්වෙනවා නැවත චුත වෙලා නැවත උපදිනවාදී ලෙස මේ චක්‍රේ කතා කරන්නට සිද්ධ වෙන්නේ එනිසා යදින නාාමරූප ච්චා වි ඥා විඥ්‍යා පච්චා නාමරූ යම් විදිහකින් නාමරූප ප්‍රත්්‍යයෙන් විඤඥානය වෙන න විඤ්‍යාන ප්‍රත්තයෙන් නාමරූපය වෙනවානම් මෙන්න මේ ආකාරයේ නිසයික විද්‍යමාන වෙන්නේ. එදට වි්ඥාපච්චා නාමරූපන් නාමරූප පච්චා විඤ්ානං කියන මේ එකිනෙකට චක්‍රීව වෙන ධර්ම සිද්ධහන්තය පිළිබඳව අපි තේරුම් ගැනීම ඉතාම වැදගත්ව වෙනවා. පිණතුනි නාමරූප ප්‍රත්තයෙන් විඤ්ඥානය ඇතිවෙනකොට ඒ විඤ්ඥාන ප්‍රත්්‍යය නිසා නැවත නාමරූප සකස්සෙන. නාමරූපච්චා සලාහිතරන් නාමරූප ප්‍රත්්‍යේන්තමයි සලායතනයන්ගේ සකස්වීම සිද්ධ වෙන්නේ. එ ොකදද මේ විඤ්ඥානයේ නිසා සකස්සෙන නාමරූප ස නාමරූප සකස් නාමරූපය ඇසරු කර ගනිමි විඤ්ඥානයේ සකස්වෙන කියන තැන සිද්ධ වෙන්නේ කොහොමද. පිනතුනි පටිච සපාදය පිළිබඳව කතා කරනකොට අපි අවි්‍යාපච්ඡා සංකාරා සංකාරපච්චා විඥ්‍යාන, විඤ්‍යාපච්චා නමරූපන් කියලා අපි මේ පටිස උපාදේහි අංග කතා කරනකොට අපි කතා කරන්නේ විඤ්ඥානයේ නාමරූපයටට ප්‍රත්්‍යවන ආකාරයේ. එතට වි්ඥානයේ නාමරූපේයට, ප්‍රත්්‍යවන ආකාරය පිළිබඳව හඳුනාගන්නකොට අපිට තේරුම් ගන්නට පුළුවන් කමතියනයි මොන විඤ්ඥානේද නාමරූපයේයට, ප්‍රත්්‍යව වනේ අ කර්ම විඤ්ඥානයේ තමයි විපාක වසයෙන් ඒ නාම සහරූප ධර්මයන්ට ප්‍රත්්‍යවීම සිදධ ගුණේ කියලා අපිට එතනද හඳුනාගන්නට තේරුම්ගන්නට පුළුවන්කම තිබෙනවා. එ නාමරූප ප්‍රත්තයෙන් විඤ්ඥානය වෙන කිය නැමත කියන්නේෙ මකක් නිසාද. පිනසනි නාමරූප ප්‍රත්තියෙන් විඤ්ඥානය වෙන කියනකොට නාමරූපය කියන මේ ධහම දෙක ඇසුරු කරගෙන ප්‍රවෘත්ති භවය තුළත් ප්‍රවෘතිය තුළත් විඤ්ඥානයහි පැවැත්නු සිද්ධ කරනවා. ඇහට අම්මාකාරයක රූපයක් ස්පර්ශ වෙනකොට ඔබට ඇසට රූපය ස්ර්ශවන තැනදී ඇ රූප දෙක රූපය හැටියටත් වේදනා සංඥා සංකාර කියන නාමධර්මටික, විඤ්ඥානයේ උපදවන්නට හේතු හැටියටත් ඔබට මේ විඤ්ඥානයහි පැවැත්මට උදව් කරනා මේ නාමරූපකෙන් ධර්මය. එවිදිට ඔබට උපදින සෑම සිතකටම මේ නැතිනං විජානනයකටම විඤ්ඥානයකටම නාම රූපය ප්‍රත්්‍ය වෙලා තියෙනවා නාම රූපය උද වෙලා තියෙනවා. එනිසා නාම රූප ප්‍රච්්‍යය ප්‍රත්්‍යයෙන් විඤ්ඥානය උපදිනවා කියනකොට මේ බවයහි මේ ප්‍රවෘතිය අපිට හඳනාගන්නට පුළුවන් කමතියනවා මේ ප්‍රවෘති මට්ටම ප්‍රෘති මට්ම න මේ පවතින මට්ටම නාම රූප ධර්මයන්ගේ පැවැත්මක්තතිය නොයි නා රූප ධර්මය ඇසු කරමින් විඤ්ඥානය උපදිනවා. එතොයට මෙන්න මේ ආකාරයට අපිට ය තේරුම් ගන්නට පුළුවන් කමතිබෙන වගේම පට තවත් පැතිකඩකි මේක විමසා බලන්නට පුළුවන්කම තිබෙන. දැම් බලන්න මේ නගර සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කොහොමද මේ යම් ආකාරයකින් මේ නාමරූප පච්චා විඥ්‍යානං විඤ්්‍යානපච්චා නාමරූපන් නාමරූපච්චය සලාහිතන ඊට පස්සර පටිසන පාද සලාහිතන පච්චා පස්සවාදී ලෙස ඒ අංග ටික පෙන්න්නනවා එතට හොඳට බලන්න මෙතන මේක යෙදෙන විදිහ පිළිබඳ නාම රූප පච්චයා විඤ්ඥානං, විඤ්ඥානපච්චයා නාම රූපන්, නාමරූපච්යා සලායතන. දෙැ නාමරූප කියන එක අවස්ථා කීයක මේතිකේද කතා කෙරුණද. නාමරූප පච්චයා විඤ්ඥාන එක නාමරූපයා. ඉට පසේ විඤ්ඥානපච්චයා, නාමරූපන්. ඔන්න තවත් අවස්ථාව. ඉට පස්සේ නාමරූප පච්චා සලායතන ඔන්න තවත් අවස්ථාව. යැන් තැන්තුනක, නාමරූප ප්‍රත්තේ කියන එක අපිට හඳුනාගන්නට පුලුවන්කම තිබෙන. තැන්තුනක නාමරූප කියන එක අපිට හඳුනාගන්නට පුළන් නාමරූපච්චා විඤ්ඥානං විඤ්ඥානපච්චා නාමරූපං නාමරූපච්චයා සලායිතර. පිනතුනමින් නාමරප නාමරූප කියල අපිට මේ තැන්තුනීම එකක් ඇහුනට මේ තැන්තුනේදිම කතා කරන්නේ සාකච්ඡා කරන්නේ එකම නාමරූපය පිළිබඳව නං නෙම තැන් තුනකද කතා කරන්නේ නාමරූප කියන තනි වචනය ඇතුළත වෙනස්සූ අර්ථයක්. එක තැනක නාමරූප කියලා අපි කතා කරන තැනදී නාම රූපපච්චා විඤ්ඥාණන් කියන තැනද විඤ්ඥානයට නාමරූපය උපස් තම්බක වෙනවා කියන තැනදී පිනතුනි කර්ම භවය තමයි අපේක්ෂා කරන්න. කර්ම භවය කියල කියන්නේ සසර පැවැත්මට හේතුවන කර්මය කොහොමද සකස්සෙන්නේ. එ කර්මය සකස්වෙන්නේ කර්ම විඤ්ඥානය යම්තැනක පිහිටක් ලබන්න පුළුවන්නං යම් තැනක කර්ම විඤ්ඥානයේ ප්‍රතිෂ්ඨාවක් ලබනවනන් එ කර්ම විඤ්ඥානයේ පිහිටට ප්‍රතිෂ්ඨාව ලබන තැන තමයි නාම රූප ධර්මය කියල කියන්නේ. විඤ්ඥානයක් නිකං උපදින්නේෙ නැහැ කර්ම විඤ්ඥානයේහි අද්දැකීම, නාමරූපය වෙත පතිත වෙලා නාමරූපය පැත්තට හැරිලා නාම රූපය පැත්ත එෙන්ම තමයි උපදින්නේ. පෙනතුනි කර්ම විඤ්ඥානයේ කෙල කියන්න එමනවද කර්ම විඤ්ඥානයේ කළ කියන්නේ, කුසලා කුසල වසයෙන් ඔබ රැස්කරගන්නා වූ කර්ම කෙලෙස් ධර්මයන්ගේ සහිත වූ විඤ්ඥානය. එකයන්නේ එක ඔබ යම්කිසි විදිහකින් උපාධානීෝ ධර්මයන් පිළිබඳව ආස්සාධාදී වසයෙන් බලමින් වාසය කරනවා කියන එකම තමයි එතනදි සිද්ධ වේ. එක පවතින් උපාධානීය ධර්මයන් පිළිබඳ උපාධානය කියල කියන්නේ උපාදාානයට හිත හෝ උපාදානය ඇති කරගන්නඩ පුළුවන් කමතියන ධර්ම එමන අද රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කෙන ස්කඳටිකම තමයි. මෙන්න මේ නාමරූප ධර්ම කියනකොට මේ කර්ම විඤ්ඥානයහි අද්දැකීම පතිත වෙන්නේ පින්න තුළි මේ නාම රූප ධර්මය පළිබඳව. ඒක බොහමහරලව ඔබේ ජීවිතය තුළින් ඔබ තේරුම් ගන්නට උසාහවත්තු නොතුන් දිට්ට සුත මුත විඤ්ඥාත කියල කියන මේ ධර්මයක් පිළිබඳව තමයි ඔබේ කර්ම විඤ්ඥානය ඔබට පතිත වෙන්න පුළුවන්කම තෙන්නේ. දිත්්හ කියල කියන්නේ දකිනවන් කියලා කියන්නේ යම් කිසි දෙයක් එතන පවතින්නේ මොනාද යම් දෙයක් දකිනවා කියන තැනකදී, එතන නාමරූප ධර්මයන්ගේ පැවැත්මක් තමයි තියෙන්නේ. එතකොට ඒ සංකතවන නාමරූප ධර්මය, ඒ හේතු බිඳීම නිසාම බිඳීමට ලක් වෙනවා. ඇහැ නැතිවෙනකොට රූපය නැතිවෙනකොට චක්කු විඤ්ඥාණයේ නැතිවෙනකොට. ඒ ඇහැ නැතිවීම නිසා රූපය නැතිවීම නි චක්කු විඥානයේ නැතිවීම නිසා. ඔබට යම් පිෙනීමක්තියනවා නංක. පෙෙනෙන බව ඉතුර නැතුව නැතිවෙලලානවාඒ පෙනෙන බව ඉතුර නැතුව නැතිවනාට ඔබට පෙනෙන බව ඉතුරු නැතුව ැතිවුනා කියන එකට හේතුවන්ගේ වැයවීම දකිින් නැත්තං. සංකත සභාවය ඔට අවබෝධ වෙන් නැත්තං තවිදිග ගෙනන දුක්ක ලක්ෂණය ඔබ දකින්නේ නැත්තක් මොකදද වෙන්නේ. දැකපුදේ ඇති බවට ඔබට හැඟීමක් ඇති වෙන. දැකපුදේ පවතිනෝ කියල ඔබ හැඟීමක් ඇතිවෙන ගැන රූපයට සීමාවෙලා ඔබ හිතනවා. අර පෙනු රූප නිමිත්තට සීමාවෙලා ඔබ හිතනකොට ඔබට දැනනවා බාහිර රූපය පැත්තේ දේවල් තියෙනවා කියලා. බාහිර රූපය පැත්තේ ගස් කොළම් මිනිස්සු ඉන්නවා යනවාහන් තියෙනවා මේ විදිහට ඔන්න ලෝකයේ නිර්මාණය වෙන. පිනතුන ඔබ දන්න ඔබ හඳුනන සියලු ලෝකය ඔබට පවතින්නේ ඔ දැකපු විඳපු අහප්පු දැනගත්ත දේවල් මත මටික මත තමයි ඔබට සමස්ත ලෝකයේම පැවැත්ම තියන්නේ දිට්ට සුට මුත විඤ්ඥාත කියන මේ ධර්මයන්ගේ පැවැත්ම පැත්තෙන් තමයි ඔබට සමස්ටයක් ලෙසම මුළු ලෝකේම පවතියෙන් ට සුතුම වි ්ායයක් නැති ලෝකයක් පිළබඳ බට කල්පනා කරන්නට පුළුවන් කමක් ඇත්තිනේ මොකද ආතනයක්න් හය මත තමයි ඔබේ ජීවිතය ඔබ පවතිනෝ කියනක තියනර මුලින්කිවා වගේ. මේ ප්‍රපංචයේ තියන පින්නතුන ඔන්නවටක මත දැකපුදේ තියෙනවන දකි නායින්න අහපුදේ තියෙනවන අසන්න නායින්න ඒ විදිට බතීත දැක්කනඒ දැක්කපු ඔබ අතීත හිටිය අෞරද්කට කලින් ඔබ දුට දෙයක් පිළබඳ ඔබ කතා කරනවා අනන් ැන වරද්ගක කලින් ඉඳ ඔබ හිටිය. අවුදු දහයකට කලින් ඉඳ ඔබට දේවල් ගැන කතා කරන්නට පුළුවන්නන් වෞුරුදු දාහයක ඉඳල හිටියා. අවුද්ධකට දාහයකට කලින් තිබ අවරුදු සයකට කලින් තිබුණ දේ පිළිබඳව ඔබ අහගෙන කියනවන්නන්ඒ අහගත්ත ඔබ හිටිය ඒ විදිහයට පින්නතුනි අපිට හැම තැනකදීම යම් කිසි දෙයක් පේනවන්නම් ඇහෙනවන්නම් විඳිනවනං දැනගන්න අනං ඒ දැනගන්න දේහා සමග හැම මොහොතකදිම ඔබ වාසේ කරනම්. නැතිනම් තමන්ට තමන් වහම්බෙනවා මම කියන පුද්ගල බවේ පැරැත්න තියෙනවා. මේ පුද්ගල බව සහ ලෝකයේ කියන මේ දෙකම පවතින්නකුමක් මතද. මේ පුද්ගල බව සහ ලෝකයේ කියන දෙකම පවතින්න පිනතුනි නාම රූප ධර්මයක් මත නාම ධර්මටිකක් සහ රූප ධර්මයක් පදනම් කර ගනිමින් නාම රූපය මත තමයි. මේ මම සහ ලෝකයේ කියන මේ ධර්ම දෙකේම පැවැත්ම දෙපැත්වම පැවැත්ම පිට හබවෙන්නේ. අන්නේ නාම රූපය කියන එක විඤඥානයට ප්‍රත්්‍ය වෙනවා කියල කියන්නේ කර්ම විඤ්ඥානයට ප්‍රත්්‍යවෙන එක. මවකුසකට ප්‍රතිසන්ධි වසය බැසගන්නේ කර්ම විඤ්ඥානයක් නාම රූපය ප්‍රත්්‍ය කරගෙන පවතින නිසා. යම් විදිහකින් කර්ම විඤ්ඥානයට නාමරූපය ප්‍රත්්‍යවෙන්න නැත්තංක් ඔබට සිහිකරන්න කර්මයක් හම්බ වෙන්නේ ඔබට ලෝකයක් කම්බ වෙන්නේ ඔබට තමන් කියන බව හෝ ලෝකයේ කියන බව ගොඩනගා ගන්න දෙයක්හම්බ වෙන්නේ පිනතුනි කර්ම නිමිත්තක් උපදිනව කියන තැන පිළිබඳව මොහතකට කල්පනා කළ ඔබ බලන්න කර්ම නිමිත්තක් ඇතිවෙන තැනක ක්‍ර්‍යාත්මක වන කාරය ඔබ ගිහිල මල් පූජාවක් කලා නැ උ සතෙක් මැරවා මේ හැම තැනකදිම ඔබට පේන්න මනවාද පූජ කරන්න දෙයක් තිබුණ පූජාව කරන්න කෙනෙක් හිටිය එ මම ඒනාට වෙ දේ අරගෙන ගිහිල්ල පූජ කළා එතුට ඔය වෙලාවේ ඉපදුණු ධර්මයන් පිළිබඳු අප බැලූත් පිනතුන රූපය දකිනවා කියන එක කොයි වෙලාවකදිවා දෙයක් වුණේ නෑ ඒවගේ පුද්ගලයෙක් නෙත්න ඒගේ මේ මමවුනෙත්නෑ. ඒනම් ඔබ කොයි මොහොතේ හටත් ස්කන්ධටිකද ඔබ පුද්ගල බහවාසෙන් ඇසුරු කලේ. අම නිතරම මතක් කරන උපමක් ඔබ දැකලා ඇති එඩ බල්බාදිය දාලා සහට තොරංවලත් අපිට දකින්න පුළන් එඩ බල්බාදී මේ දවල් පත්ව වෙනකොට අපිට දැල්වයිනං කොට අපිට දකින්න පුළාක මේ ඉරක්්‍යනවස මහර වෙලාවට. ංකාම් බොහ ැංවල සමහල්ලාට එකක නාම පූරු සවිකල්ල තිර නාමපූරුවල ඉරක් යනවිදිහට මේ යනාදැ ඔබට රූපවාහිනයක වුණත් ඒ බ ඔබට දකින්න පුළුවන් කම තියනවා. එතකොට මෙන්න මේ LEDඩ තිරයක පින්නතුනම කද සිද්ධ වෙන්නේ. මෙතනදි සිද්ධ වෙන්නේ හැම වෙලාවකදිම එක ඉරක් වගේකක් එක තැනක තිබිල තව තැනකට යනකද එක බල්බයක් දැල්වෙනවා එක නිවෙනවා. ඊට පස්සේ ළඟතියන ඊළඟ බල්බේ දැල්වවා එක නිවෙන. ඊළඟට ඊට අනිපඇත්තේ බල්බේ දැල්වෙනවා එක නිවෙනවා මේ නිවෙනකොටම ඊළඟ බල්බේ දැල්වෙන නිසා අපිට පේනවා එක තැනක තිබුණන එකක් තවතැනකට යනවා කියලා. යථාර්ථ වසයෙන් එක තැනක තිබුණ එකක් තවතැනකට යෑමක් කිසිදු ලෙසක සිද්ධ ව නේ න.ඒවනාට අපිට එක තැනක තිබුණන එකක් තව තනකට ගියපුවිදිහක් ඇස් දෙකට පෙනවා. පිෙනතුනනි මෙන්න මේ වගේ තමයි අපිට අර මල්පූජ කලා කිය නවස්ථාව. ඔබ විමසන්න පටන්ගත්තුත් එෙේ මල් පූජා කලා කිය නවස්ථාව ඔබ නුවන ඇති කරගන්න නුවනින් විමසන්න බැලෝත්යෙ මොකද මල් පූජ කලා අවස්ථාව කිය ලබ දකින්නේ. ඔබ ඔබට ඇහැට රූප ගොඩක් පෙනුනා ඒටික පෙනනු දේ ඉතුරනැතු නැතිවුණ ඔන්න ස්කන්දටික පුදන ස්කන්දටික නැතිවුනා පෙනුනද අ තිෙන්න්න පුුවන් කමක්න. ට පස්සේ ආපහ දැනගන්න පැත්තිෙන් ස්කන්ධික් කිපදදුන ස්කඳදටිතුර ැතු ැවලගිය එන ඒ පැත්තෙනු දෙයක් තිෙන්න පුළුවන් කමක් ඇත්තනෑ. හැම මොහොතකදිම ෙන ස්කන්ධටිකක් කටගෙන නිරුද්ධවන තැනක අපිට ඒ ස්කන්දටික කෙනෙක් වුණේ නැත්තම් මවු නෙත් නැත්ත. ඒ මොහොත හටගෙන ඒ මොහත නිරෝධයට පත්තුනානක් පිනතුන කුසලය කියන දෙයක් කරන්න කෙනෙක්හෝ ලෝකය කියදයක් හම්බුනන. කරන්න මම ඉන්නව හෝ ලෝකේ තියෙනවා කියනක හම්බ වෙන්නේ. සතෙක් මරන්න ලෝකේ තියනව හෝ මම ඉන්නවා කියන එක හෝ හම්බ වෙන්නේ. එම් මේ හැම තැනකදිම ක්‍රියාත්මක වෙලා තියනමකද. හැම තැනකදිම ක්‍රාත්මක වෙලා තියනෙ හේතු නිසා හටගත්ත ධර්මටිකක් හේතු නැති වෙනකොට නැති වෙලා යනෝ කියන බව. අන්න ඒ ඇත්ත නොදන්නා හම නිසා තමයි කර්ම විඤ්ඥානය නාම රූපය පැත්තට පතිත වෙන්නේ ඒ කියන්නේ අපි හැම වෙලාවකදිම අර දැකපු බව නැවත දකිනවා රූපේ පැත්තර දාලා ඔන්න කර්ම විං්ඥානය රූපූපය වෙන්න පටන් ගත්ත රූපය පැත්ත පේහිටිය දැමකද කියන්නේ හිතිං හිතලා හිතින් දැනගත්තන ඔබ දරුව කියලා දරුවවා කියන්නේ රූපේ කියල් දැඟඹ කල්පනා කරනවා. අ සත්‍ර මහදාතු රූපේ දරවා දැන් සත්‍රමහදාතු රූපය දරවා කියන විදිහට ඔබට හමනේ කොද කං හමෝනේන හැපිනැතුන එක හමුව වෙන්නේ විඤ්ඥානයේ කර්ම විඤ්ඥානයේ අත්දැකීම රූපයමත්තට පතිත කරපු නිසා. එම නැත්තං විඳින්නේ දරවා එම නැත්තං හඳුනන්නෙ දරවා හිතන්නේ දරවා ගැන දැනගන්නෙ දරවා ගැන ඔන්න අපි නාම ධර්මයන්ගේ පැත්තට කර්ම විඤ්ඥානය යද්දැකීම පතිත කරනු. එතට අර පේන බව ඇතිකරපු සිද්ධිය පැත්තට කර්ම වි්ඥානයේය අත්දැකීම පතිත කලාම ඔබ දැක්කලා දැනගෙන හඳුනගෙන හිතලා විඳල තියනෙවකත්. දරවා කියන එක. එන ඔබටස් කකන්ද පහැ පැත්තෙ හබ වෙන්න නාමරූපටික පැත්තෙෙන් හබ වෙන්නන්නේ දරවා කියනෙක. දැන් ගොයි දරුවා ඔබ ආදරය කරනගෙනෙ. නැතින ගො ඉන්න දරවා ගැන ඔබට ආකාර තුනකට හැසිරෙන්ඩ පුලො. එක්ක ඔබට පුළලාන් ඔය දරුවටට ඇලෙන්න්න එම නතින ඔබට පුලාගේ දර. රුවගන ැටීමක් ඇති කරගන්න. ඒමත් නැනම් ඔබට පුළුවන් දරුවගෙන ඇලෙ ෙත්නතු ගැටෙන් ෙත් නැතු මද්‍යස්තවට. මොන විදිහට කතා කලත් පින්නතුනව බැතිකර ගත්තවාද. ඇලුන ගැටුන මධ්‍යස්තු වනා එනිසා මේ හැම තැනකදම අවිද්‍යාව කියනද අනුසේවෙනවා. ඇලින තැනක අවිද්‍යාවට අමතරව තන්හානුස්සයත් අනුසේවීම සිද්ව වෙන නැතින අංගරාගාණන්සේ අනුසේවෙන ඇවයි ඇලීම තියෙන නිසා. ගැටනවනං අවිද්‍යාව තමයි අනුසේවෙන්ය අද්‍යාව වගේ මෙතර පටි ගහනුසයක්ත් අනුසේවා ගැටීම කිය කනෙ ගත්ය. යම්තනක උපේක්ෂා සහගතන ඔබ කැමතිත්න අකමතිත් නැති සභාවයෙන් යුක්ත දේන ඔබටම කද ඇැතිවෙන්නේ අන්න එබඳු අවස්ථාවල ඔබට අවිද්‍යානු සේ ප්‍රධාන වසයෙන් පවතිනවා යන නිතන්දක අවිද්‍යානය කියනකනේ. තැදේ අද්‍යාවත් එක්කම ප්‍රකට වන්න තවදේවල් දෙකක් තිිබුණා ඇලීම සහ ගැටීම ඒ තැන්දකේ තන්හාසාහ පටිගයකෙන් අනුසේ නිසා කතා කලා අවිද්‍යාවත් තිබුණ හැබැයි මෙතනද අලීම් ගැටීම නැති නිසා අවිද්‍යානුසේ පමණක් ප්‍රධාන වෙලා පේනවා එන්න අවිද්‍යානුසේ අනුසේ වෙනවා එ ගොන්න පවතින්න ලෝකයේ පිළිබඳව ඔබට තුංගාකාරයක ප්‍රතිචාර දැක්වීම කරන්න පුළුවන් කමලැබුණ මහක්ද මේේ තුංා රයක ප්‍රචර දැක්වීම ක කරලාතියනමකද කල්ල තියෙන පිනතුනේ අපි කැමැති අකමැති දේවල්ැ නන නොන දේවල් ඇති බවට අපි අල්ලගෙන තියෙනවා. දැන් මේ මත තමයි අපි කර්ම සිද්ධ කරන්නේ කැමති දෙයක් තියෙනවන ඔයි කැමැති දේ ඔබට පුළුවන් අල්ලගන්න තදී ඒ දේ වෙනුව ඔබට පුළුවන් බොරුකයන් ඔබට කේලාම් කියයන් හිස්වචන පරුෂ වචන කියන්න පුළුවන් කෞරහරි ගන්නාවත් ගහන්න කරන්න පුළුවන් දැම ගද වෙන්නේ. දැන් න්න කරම පත සකස් කරන මට්ටමටඇවිල්ල. එන ඒමට්ටම ආවමකක් නිසාද. නාම රූප ධර්මයේ පිරිිසන දැක්කනෑ. එක ලෝකයේ සහ මම කියල පුද්ගල බහවස්සේෙන් සසා ෝක වස්සය පිහිතුව. අර ලෝකේ තුළ තියන දේවල්ට ඇලනෝ ඇලනදේ ලංකරගන්නු සහවත්ව වෙනවා අහිමි වෙඩ නොදී පවත්තගන්න ඕනේ එ ඒ සඳහ දැන් ලෝක තුළ බැනගැනීමම් කළ හවිවාද කර ගැනීමම් දඩුමුගුර ැනීමම් පහරදී ගැනීම් මරා ගැනීම් අපිට දකින්න පුලන්. පිනතුන ඔන්න ඔය විදිහට ලෝකයේෙහි පැවැත්ම කියනදේ හම්බෙලති න කරම සකස් කර ගැනීම. අකුසලේ වගේම කුසලයඇත්තඒ විදිහටම තමයි ඊට පස්සෙ කුසලේ පැත්තේ අප අපිට පවතින දේවල් අරභයා කෙකුට අලෝබදසා මෝ හ තුොටික මුන් කරගෙන උඹට ඒව දන්දන්න පුළුව. හැබැයි අවිද්‍යාව තමයි අප්‍රහිනව තියෙන්නේ. ද්‍යාව යෙන නිසානයඔට රූපය දන් දෙන්න පුළුවන් දෙයක් පිරිහට දැනනේ ඒ කම විඤ්ඥානය අදැකීම බාහිරට පතිතරගත් තේ නිසයි එකට කර්ම විඤඥානය කෙකිව. එනම් ඒ තැකද සිද්ධෝනෙම කන්දර නාම රූප පච්චා විඤ්ඥානක් නාමරූපය අර කර්ම විඤ්ඥානය උපදවන්නට හේතුවක් බවට පත්වවා නාම රූපච්ඡා විඤ්ඥාන අපේ ඒ වර්තමාන භවයෙහි ප්‍රවෘතිය සිද්ධවන තැනදී. හැම තැනකදිම ක්‍රියාත්මක වන යතාාර්ථය හැටියට පින්නතුන අපිට හඳනාගන්නට පුළලංකම තියෙන නාමරූප ප්‍රත්තයෙන් විඤ්ඥාය උපදිනෝ කියලා. මේ ඔබට පේන ඇහෙන විදින දැනගන්න ලෝකෙ ඔය දරුව න්න ඔ වට පිටාව ගොඩ ලාග යොත් හෙ ඔබ ක්ොම තියන කිය දැනන්නේ. ස දෙක පියාගත්තු ඔ බාවට තියනවා කිෙලොබට දැනෙන්නේ අද එක තැනකට එකතු වෙලාව සසාලාාවට වෙලා ඉන්නකොට ඔබට ඔබ ඇතුලළ ඉන්න තවායි වට ඉන්න එලි තියෙනනවා කිලොබට දැනෙන්නේ මකක් නිසාද. නාමරූප පච්චයා විඤ්ඥාණං කියනෙක නිසා. නාමරූපඇසුරු කරගෙන විඤ්ඥානය පවතිනෝ. පේන පේන ේ තුරනැතු නැතිවෙන නැතිවෙන බව නොදන්නකොට කරම ්ඥානය අදකීම පැවති අපිහිතන තවා ට ේන කිය. න ඔබ ඇස් දෙකට කවදාවත් තිඉන්න තව පුද්ගලෝ දල නෑ ඔබ ගොමද පුද්ගලයෝ දකින්නේ. ඔබට පේන වර්ණ රූප විතරනේ ඔබට වර්ණ හැරුණකොට වෙන දෙයක් පේනනෑ. ඇහට පේන පාර්ට වර්ණ සටහන්තමයි ඔබට හැම මොහොතකදීම දකින්න පුළුවන් කමතියන. එටට ඒ වර්ණ පුද්ගලය නම් කොයි වෙලාවේ ඇස් දෙකටආ වර්ණ රූපේද පුද්ගලය වට පත්තුනේ අරාපි කොයි වෙලා දල්ල බල් බේද. ඟ ඉඳදලද ඉරගිය කියලා පැහුවොත් යන්න ඉරක් පේනෑ. ඒවගේ අපිට පුද්ගලයා කියක පේනෙ නෑ පිනතුනි හටගෙන නිරුද්ධවන මේ ධර්ම සන්තතිය පිළිබඳවෙනුව ඉදකීම තුළ. අපිට හම්බ වෙන්නේ නාමරූපය කියන එක මත විඤ්ඥානයේ පිහිටා සිටීම නිසා විඤ්ානයක් තියෙන නාවරූපය තියර. විඤ්ඥානයේ මත නාවරූපය පිහිටා සිරෙන්නේ අපි දනගත්තදේ තියෙනවා එවගේ මර නාමරූපයත් අපි හම්බෙන ට ම සහ ලක කියන දෙකම ඇසුරුුවමින් කරම භවය සකස් කරන්නේ අන්නේ විදියට. ඉඩ පස්සේ නාමරූප පච්චා විඤ්ඥානංකිව හම ආපහු අපිට හම්බෙනවා විඤ්ඥාන පච්චා නමරූම. විඤ්ඥානයේ නිසා හිට පස්සේ නාමරූ පාදනවා. දෙමුකද මේ විඤ්ඥානයේ නිසා නාමරූ පහදනව කියල කියන්නේ අන්න කර්ම භවය සගස් කරගත්තා දැන් උපප්‍රාප්ති බව සකස්සෙනවා. උපප්‍රා්ති භවය කියල කියන්න පිනතුනි ඊළඟට ආපහු අර විපාක වස්සේ නීළඟ ටාපෝ හද නෝදේ වට්ටික. අ විඤ්ඥානයන පතිත කරගත්ත එක කරමය. එ කර්මට තන්නහා කිරීම නිසා ඔන්න නැවත්ත ප්‍රතිසන්ධි වස්සේෙන් බැසගණඩ පුළුවන් කමතියවා ඒ ඇතිකර ගත්ත කර්මණනිිත්තක තනු දැම්ම කදදවෙන්නේ. විඤ්ඥාන පච්චයා නාම රූප. එලට විඤ්ානයේ නිසා නාමරූප උපදිනාවා ගෙනකොට ම කත් දෙතන තියෙන නාමරූපේ. විඤඥායේ නිසා නාමරූපය උපදදිිනා කියල කියනකොට එතන තියෙන නාම රූපය තමයි නාමය කිය කියන වේදනා සඥා සංකර එතන තියෙන රූපේ තමයි චකායතන සුපචයෝ සෝතායතන සුපචයෝ, ගනාතන සුපචයෝ ජිවවාතන සුපචයෝ කායතන සුපච්චයෝ මෙන්න මේ ධර්මයන්ගේ උපජයවීම. කලින් අරකිව්වේ මකද ඊට පෙර කියවර නම රප ච්ා විඥානං කියප තන රූපේ මද සතරෝජ මහාභූතා ජතුන්නංච මහාභූතානං උපාදායිරූපා. සතර මහදාතුව හා සතර මහදාතුව නිසා පවතින උපාදායරූපය. ඒරූපේ තමයි මොතින් හටගත්ව වන්න රපේ තමයි බට පුද්ලෙ කට හම්මුණේ තොර මයි කරමහැදවේ දැගේ කර්ම හදාගත්ත දේට අනුවමකද වෙන්නේ ප්‍රතිසදිවසයේ බැසගන්නවා ඒ බැසගත්ත තැනක ආහාරමයේ ඕජාසාරයේ මුල් කරගැනිමින් ඔන්න ඇහැහදනව කනහදනව නාසේ හදනව දිවහදනව කය හදනෝ. ස්වර්ෂායතනටි හදනෝ. එක තමයි විඤ්ඥාන ප්‍රච්චයා නාමරූපන් කියලකිවේ. විඤ්ඥානය යම්බඳුද නාමරූපයන්ගේ සකැස් මේ බඳයි. වි්ඥානය යම්බඳුද නාමරූපය සකස් කරන්න එබඳු විදිහට. ප්‍රඥ්ඥාව ඇතුව හදනවද ප්‍රඥාව නැතුව හදනෝද. නිසා ඒ සිතේ ඉපදුුණන වි්ඥානය කනෙකේ ප්‍රඥාව නැමති චෛතසකේෙ උපයෝගීතතාාවේ නැතිවනොත් එතන නාම රූප කියන ධර්මයන්ගේ රූපය සකස් වනකොට ප්‍රඥාව වැඩෙන්න වශ්‍යංගතනය දෙන්නේෙ නෑ. එතකොට ප්‍රසාධවත් බවාඩුනං අ ඇතිකරගන්න රූපය පැත්තේ ප්‍රසාධවත් බවාඩුුවේනවා. පිනතුනි මෙන්න මේ විදිහට අර හිතේ යම් ගති සභාවටිකක් තියෙනවා නයි විපාක වස්සයෙන් ඇතිකරගත්ත ඒ සිත්තට නු රූපීවතමයි එතන රූපාදී ධර්මයන්ගේ සකස්වීම සිද්ධ වෙන්නේ. ඒ උපස් තම්බග බව ලැබගෙන එ අපිට අන්න එතනැද හඳනාගන්නට පුළුවන් කමතියෙනවා. එතන ක්‍රියාත්මක වන නයාායමකදද විඤ්ඥානය නාම රූපේයට ප්‍රත්්‍ය වෙන. එදට නාම රූපට ප්‍රත්්‍යව වෙන කියන ැද ඔබට රූපයම කද කියල එතනදි වර්ගී කරණය කරගන්නකොට අට කලින් කිය සතර හදාතුප පායි රූපනෙමේ එතනදි රූපය කියල කියන්නේ චකාා එතන සෝතතායතන ගානායදතන ජවහතන කාායතන උපය කියන. ස්පර්ශායතන හයිම හැදෙනවා කියනක. ප්‍රෝටය තුළත් එකකෙන් දැම්මි ම ජීවත්ෙනවා කියන තැනත්. හැම වෙලාවකදිමර ප්‍රතිසන්දිි වසයෙන් බැසගත්ත විඤ්ඥානයේ රූපය ඇසුරු කරනකම නිසා. බින්ඳෙන බිඳෙන ප්‍රසාධ රූපාදීය නැවත සහස් කරනවා. ඔබ නිතර බණහන්න නිසා එකතතාාවලුතෙන් කියන්න වශිනය ඔබ දන්නවා එක හැට එකක රූපය දකින්න පුළුවන් කියේලේඒ ප්‍රසාධය බිඳලයන ටවාස. අයි ප්‍රසාාධිපදදුුණනි නැතිවුණන රූපයෙන් ආයි ප්‍රසාධ හදන්න ඕනේ කනට සද් දැහන කනට සද් ඇහෙනකොට ඒ ප්‍රසාධය බිඳ නොය එකම කනට සද්ද ගොඩක් අහන්න බෑ හැබැයිඒ බිඳන ප්‍රසාධයයාය හැදනුත්තම යයි සද්ධයහෙනි. එන මෙම ආය හදන් නෙමකක්ද කෙනෙක් හද නොනෙමේ මේ විඤ්ඥානයේ ප්‍රත්්‍ය වෙනකොට මේ රූපයට නැවත නැවත කර්මජ රූපයන්ගේ සකස්වීම සිද්ධ වෙනවා. එනිසාම ප්‍රසාධ රූපයන්ගේ නැවත නැවත ඉපදවීම් වෙනවා. යම් කිසි කාලයක් කර්මයෙන් ගෙන ාපු විශ්‍යය පවතිනවනං ඒතාක් මේ රූපය ඇසුරු කරමින් මේ විඤ්ඥානය උපදින කොට මේ ස්පර්ශායතනයන්ගේ පහළවීම සිද්ධ කරනු ඒස් පර්ශායතනයන්ගේ පහලවීම නැවත නැවත සිද්ධ කරනකොට අන්න ඒ හැම තැනකදිම මකද්ද වෙන්නේ විඤ්ඥාණයෙන් නාමරූප උපදවනවා කියන ඒ ගනය ඇති වෙන න්න yeah, so äh ා ච්චා නරපද නාමරූපච්ා විඥානංකිව පේක හඳුගතන විඤඥාන නිසා නාමරූප හැදන කියනකොට හැම වෙලාක්කදම මකළු දැලබැඳල මැද ටෙවිල් ඉන්නවගේ මේ ස්පර්ශායතන නැත උපදවනවා කියන එක. ඊට පස්සේ අපිට හම්බිෙනව විඤ්ඥාන පච්ඡයා නාමරූපංකිව්වා වගේම නාමරූපපච්ඡයා සලායතනන් කිලි එක. විඥාපච්චයා නාමරූපං කියන තැන තියෙන නාමරූපය නෙමෙයි නාමරූප වච්චා සලා එතනං කියන තන විස්තර කරන්න. එතොට එතන නාමරූප වච්චා සලාය එතනන් කිෙනනට එතන නාමරූපයන්ග වෙන සක්තිය නවා. එතන නාමරූපයන්ගි තියෙන වෙනස තමයි රූපය කියන්නේ එක යංරූපං නිසාය මනෝවිඤ්ඥාන ධාතු වත්තති. යම් රූපයක් ඇසුරු කර ගනිමින් මනෝවිඤ්ඥාන දහතුුව පවතින වනං අන්න රූප ත යි තන රප බවටත්තිේ. විඥාපච්චයා නාමරූපන්ගෙනක දෙහෙම ක්කි වෙන චක්කාාතන සුපචයෝ සෝතාතන සුපචයෝ මේ චක්ක සෝත ගාන ජිවහා කාය කියන මේවල උපජේවී ක්තියනවාව නම් හට ැනීමක් රැපසී මක් තියෙනව නම්. යම් තව කර්මජ රූපයන්ගේ ඉපදීමක් තියෙන නම් මේ තමයි රූපය කියල කිව්වා. හැබැයි නාමරූපපච්චයා සලායතනම් කියලා කියනකොට. නාමරූප ප්‍රත්ය සලා එතන උපදිනම් කියලා කියනකොට පිනතුනි එතනදි කතා කරන්නේ. නාම සහ රූප කියන මේ ධර්ම දෙකේ වෙන සක්ක එක්. එතනදි රූපය කියේලා කියන්නේම කද යං රූපාන් නිසාය මනොවවිඥාන දහතු වත් ඇති තන් රූපන් යම් රූපයක් ඇසුරු කර ගනිීමේ මනොවිඥාන දහතුව පතින වම් මනොවි ඥාන දහත උපදිනවනන් අන්නේ මනොවිං්ඥාන දහතු උපදින රූපය තමයි එතනද රූප කියලා කියන්නේ එනගේ මනොවිඤ්ඥාන දහත්තුව උපදින රූපය වෙෙම කත්ත පට කියවා පින්නතන වත්හ රූප කියල වස්තුරූපේ ඒ වස්තුරූපය ඇසරු කර ගනිමින් තමයි අ ආයතන කෘතය සම්පාදනය වෙන්නේ ැ අපි දන්නවා යම් කිසි වෙලාවක ඔබට චක්කු විඤ්ඥානය උපදිනවන්නං ප්‍රසාධය ඇසුරු කරගෙන එනිසා ප්‍රසාදයට කියනව ඇස උපදින්නට වස්තුවක් බවට පත්වන කියල එකගැන චක්කු වත් වූ කියන්නේ එකයි වස්තුව බවට ඒ පත්වෙනවා එක චක්කු වත්හූ ඊට පස්සේ අපිට අනිකුත් ධරමයන් උපදින්නට වස්තුූන් බවට පත්වෙනවා ඒකට කියනව වත්හ රූප කියලා එදකොට පින්නතුනි මේ වස්තු රූප කියන එක අපිට හැම තැනකදිම මේ සිත උපදින්නට සහ සිත පවතින්නට ප්‍රත්්‍යවීම සිද කරන දේවල් වත්තු රූප කියන හැම එකක්ම සිත උපදින්නට සහ සිතේ පැවැත්මට උපකාර කරන දේවල් වත්හ රූප කියලා අපි කතා කරනකොට අපිට වත්හ රූපයන්ගේ පැවැත්ම වත්තු රූපයන්ගේ විද්‍යමානත්වය අපිට දකින්නට පුළුවන් කමතියනවා. එකයි මනොව විඤ්ඥාන දහතු වත්තති කියෙකිවෙට අතන දිකළේ ස්පර්ශායතන හයමහදන එක. මෙතනදිකරන්නේ ස්පර්ශායතන හයමහදන එක නෙමෙයි. විඤ්ඥානය එකක් වස්තුව කරගෙන උපදිනවා කියන එක. විඤ්ඥානය එක රූපයක් වස්තුව කරගෙන පවතිනවා කියන එක ඉතන දිසිද්ධවෙන්නේ කට පින්නතුනි විඤ්‍යානය කියන එක එක ධර්මයක් ඇසුරු කරමින් එක ධර්මයක් මුල්කර ගනිමින් විඤ්ඥානය කියන එක පවතිනවනං විඤ්‍යානය කියන එක උපදිනවනං අන්න ඒ අවස්ථාවදී වත්තු රූප කියන වචනය අපිට හඳුනාගන්නට පුළුව ඒක තමයි අ නාමරූපපච්ඡා සලායතනං කියනකොට ආයතන කෘත්්‍යය සම්පාදනය කරන තැන ආයතන කෘත්තේ චක්කා එතනය කියලා කියනකොට එතන ඒ ඇහැ රූප චක්කු විඤ්ඥාන කියන තුන් දෙනාම එකතු වෙන තැනක්ඒ සිත මනු විඤ්ඥාන දහතුව චක් වූ වවස්තුව කරගෙන පහලව වෙන තැන තමයි ආයතනකෘති සිද්ධවෙෙන. පේන බව ඇති කරන තැන ඇහෙන බව ඇති කරන තැන විදින බව ඇති කරන තැන්. එදට මෙන්න මේ ආකාරයට පිනතුන අපිට එතනදී නාම රූප පච්චයා සලා එතනම් කියනකොට එතන රූපය කියන එක අපිට වත්තු රූපය හැටියට හඳුනාගන්නට පුළුවන් කම තියන. එන ගොන්න නාමරූපය කියලා මුලින් කිව්වා නාමරූප පච්චා විඤ්ඥානන් කියනකොට ඒකි වව සතර මහදාත උපාදාය රූප ඒක තමයි ප්‍රත්්‍යය වෙන්නේම කක් කරන්නද අ කර්ම විඤ්ඥානයට පිහිට සිටිට උපකාරවෙච්චිදේ. ඒ රූප ූපයෝ පවතපු කර්ම සකස් කරගත්ත නිසාමක දනේ ඒ කර්ම විඤ්ඥානයට අනුව විපාක සන්තතිය පහළ වෙනවා විපාක ස්කන්ධටික පහල වෙනවා එතටිියකට කිවවා විඥාන පච්ා නාමරූපන් කියය ට පහම පහල කරගන්න තැනගේ හැදනු ප්‍රසාධයට බාහිර රූපව ගැට නොහම පහෝ අර මනො විං්ඥාන දහතුවේ ඇස මුල් කරගෙන උපදිනවා එතකොට එකට කියනවා නාමරූපපච්චා සලායතනං කිත ඔන්නේේ ධර්මයන්ගේ පැවැත්ම අපිට හම්බෙන් තැන ඊට පස්සෙම කදරුවවෙන්න ඔබ දන්න ෝොදැ චකොජ පටිච රූපේච උපද්ජති චක්ක ානන් තින සංගති පස්සු තුන්දිනාගේ එකතුව ස්පර්ශයයි එතකට ඔන්න තුන්දනගේකතු ස් පර්ශයි කියල කියනකොට අර ඒ අවස්ථාව තමයි අපි කතා කරන්න පිනතුනි පටිෂ සවප්පාදේදී සලාතන පච්චා පසු ආතනයන් සාවපදිනෝ ස්පර්ෂයක්. පසපච්චයා වේදන පර්ෂතිබුණොත් වේදනාවති න. එක ට අපි පර් ප්‍රත්්‍යේ උපදින ේදනාව පිළිබඳ හඳනාගන්න. දැ මෙන්න ම. සිදුවන ක්‍රියාවලියට කියනව පින්නතුනේ හේතු නිසා හටගත්ත පලයක්. එනම් වර්තමාන බවයහි රූප පේනවා සබ්දාහනව ගඳ සුවද විඳනනා රස විදිනාව ස්පර්ශ් විදිනාමය යමන අද මේ විපාක සන්තතයට අයිති දෙයක්. එකත් එකක් නෙම ස්කන්ද ධර්ම රාශයක පැවැත්මක්කේටික ඇති කරපු බව. අන්න ඒ ස්කන්ද ටි හටගෙන්ෙන නිරුද්ධ වනවා කියන එක පිළිබඳව දන්නේ නැති වෙනකොට නිරුද්ධ වෙනවා කියන එක පිළිබඳව දකින්නේ නැතිවෙන කොට පිනතුනි අපිට ඒ තැන ගොඩ නැගෙනවා පුද්ගලයකුගේ පැවැත්මක්. අපිට හම්බිෙන පුද්ගලයකුගේ පැවැත්මක් අවිද්‍යාව. අපහු අවිද්‍යාවනි නිසාමකද කරන්නේ කර්ම සකස් කරගන්න. අර අතීත හේතුව වගේම වර්තමාන හේතු හදනො දැන් වර්තමාන විපාකටිකේ තිබුණ නාමරූප දධර්මය නාමරූපය ඇත්ත නොදන්න නිසා හටගෙන නිරුද්ධ වෙන බව දන්නේ නැතිෙහින්ද අන්නේ නාමරූප ධර්මය පිළිබඳව අර ප්‍රපංච සහගත පුද්ගලයාගේ පැවැත්ම සකස් කරගන්න. දැන් ප්‍රපංචසාගත පුද්ගලයායක් ඉන්නා ජීවත්වෙන කෙනෙක් පුද්ගලේෙක් ඉන්නවා කියලලා අපිට ඒ ඉන්න පුද්ගලයේක් ඇසුර කරන්න පුළුවන්කම ඉන්න පුද්ගලයෙක් මුල්කරගෙන අපි හිතීම්කීම් කිරීම් කරනකම අපිට කින්න පුළුව. දැන් අරි ඉන්න පුද්ගලයා පිළිබඳව අපි අද ඇති කරගන්න හැමදේ නිසාම. ඇසටයන්න පුළුවන් ෙඩ පුලල්න්න පුළුවන් මැරෙන්න්න පුළුවන් කැමති දේ නැතිවෙන්න පුළුවන් ඔන්න දුක් විදිින්න පුළුවන් පුද්ගලයාගේ නිර්මාණය වීම ලෝකයේ හටගැනීම දුකේ හටගැනීම මේ හැමතැනකදිම සිද්ධ වෙලා තියෙනදේ එම් පිනතුනි මේක ඉක්මවා යන්න කාටහරි අවශ්‍යන ඔය දුක නැති කරගන්න ඕනෙ නම් යාම කද කරන්න ඕන එයා කරන්න ඕනෙදේ තමයි අර විඤ්ඥානයහි නිරෝධය ඇති කරගන්න එක මොන ්ානයහි නිරෝධයද වර්තමානය කර්ම විඤ්ඥානයහි නිරෝධය ඇති කරගන්නේ. කර්ම විඤ්ඥානයේ නිරුද්ධ කරන්න බෑ එක පිහිටන්න පුළුවන් තැන්ටික හොඳට තියෙනවන ඒ සෑම තැනකම පිහිටා සිටිමින් හැම වෙලාවකදිම කර්ම විඤ්ඥානයේ විෘුද්ධයට විරූල්හියට පත්වෙනවා. පිනතනි යම් තැන වි්ඥානයේ පිහිටා සිටනම් බිජ සූත්‍රයාර ගෙන බලන්නකෝ යම් තැනක කර්ම විඤ්ඥානයේ පිහිටා සිටිනවාන එ ඒ විඤ්ඥානයේ විරොද්ධයට විරුල් හට පත්වෙන මොනවමත්තද පිහිටන්නේ අ විපාක සන්තතිය මට පේන ඇහෙන විඳින දැනගන්න දේමත අ බල්බක පත්තුවෙලා නිමුුණාවගේ පිනතුනි හැම වෙලාවකදිම පෙනෙන බව හේතු නිසා එපදිල හේතු නතිතෙනකොට නැතිවුණ. ආපහු දැල්වෙන්නේ ඊළංඟටර කලින් දැල් විදුලි එනෙමේ දහනයවුන විදුලිය එනෙමේ අලුතන් හීතුටිකක් වැය වෙන්නේ. අලු තෙන් ඉපදේට කලින් තිබුණ එක නොව ඒ අපිට එකම දේක පැවැත්මක් වන කතා කරන්න පුළුවන් කමක් නෑ. අපිට පේන හැම පෙනීමක් නලුතෙන් අලුතෙෙන් උපදන දේවල් හට ඉපදන්නේ.ඒ කවදාවත් පරණ ඉපදුනු අතීත ඉපදුණු දෙයක් බවට පත්තෙන් නැති දෙයක්. එනිසා මෙන්න මේ කියන ධර්මයන් පිළිබඳව මේ කියන කරුණු පිළිබඳව පිණතුනි ඔබේ අවධානය අනිවාරය ඔබ පිහිටෝ ගෙන තියාගන්නටවශ්‍යයි. එතකට ඔබට දකින්න පුළුවන් එ අද අපි මොකක්ද කරන්න ඕනෙ කරම විඤඥාය. තියෙනනොට ිම පහිතාා සිටිනවා නං. අපි බිම නැති කරන්න ඕනේ. බිම නැතිකරන්නම කද කරන්න ඕොනෙද. බිම නැති කරන්න ඕොනේ නං ඔබට බිම අපි සහස් කරගත්ත තැන අයින් කරන්න නං ඔබට රූපේම නැති කරන්න වෙන. රූපේම නැතිකරන්න කියලා කියන්න රූප නිරෝධහෙම සාක්ෂා කරන්න වෙනවා. හටගෙන නිරුද්ද වෙනවා කියන බව ට නුවන දකින්නව වෙනවා කරමවි ්‍යානට පිහිතා සිටිනද දෙ ෙ. පිටර බල්බ එකක් පත් වෙලා නිමුණ කියල දකිනකොට එකක් එක තැනක තිබනේ එකක් තව තැනකට ඉක්වගේ එකක් ගියා කියන එක අපිට නැතිවුනානිේඒ වගේ අවබෝධයක් ඇති කරගන්න පුද්ගලයෙක් මම හෝ ලෝකයේ කියලා පනවන්ඩ ප්‍රපංච වස්සයෙන් අල්ලගන්න දෙයක් නැති වෙනකං මේ හටගෙන නිරුද්ධ වන ධර්මයක් නේද කිය එක පෙන්නල දෙන්න අන්න ඒට තමයි පිනතුන අපිට අනිත්‍ය සංඥාව කියනෙක වැදගත්තයන්නේ නි සංඥාව යම් තැනක අපි පිහිටෝගෙන තියෙනවානං අනිත්‍ය සංඥාව පිහිටෝ ගත්ත තැනකදි අපිට කිසිම ආකාරයකින් මුලාවට පත්වෙන්න දෙයක් කම්ඹ වෙන්නේ නෑ. ඇයි අපිට පේනවා පේන බව ඇතිකල ඒේ තුිකක් සානන් ඒහ තුටික ැතිවයෙනකටම පෙන්න බව නැතිව වෙනවා කියලලා. එගේ පෙනනුන දේත් එක් මම හෝ පෙනුුණ දේතියවා කියනෙකට ඉඩ නෑ. ඔය විදේශට අපි ැන් අතීතේ දැකපු ලෝකය කියනක නිර්මාණය වෙලා තියන පෙනුණ දේවල් මතනං හැමතැනකම එක මනුවනක් ඇතිවෙනකොට ලෝකේ හෝ මම කියනද පණවන්න පුුවන්කමක් නෑ. ඒක මි දෙන්න පුළුවන් කම අපිට ලැබිල තියෙනවා. අන්න ඒතැනට ඒනිසා දැන් ඔබ ඔබේ මනස්ස ක්‍රමාණුකූලෝ භාවිත කරන්න පටන්ගන්න ඕන භාවනාවක් කෙටට අපි කතා කලොත් එහ. ඔබට ඇති බවට හම්බෙනස් පර්ශායතන හයිපැත්තිෙන් ඇති බවට හම්බෙන හැමද හැමතනක්ම අ බල්බකක් නිවිල පත්වුණාවගේ මේ නාමරූප ධර්මයක් හටගෙන නිරුද්ධ වඋනා නේද. ේ පුදගලෙක් ම හෝ ලෝකයේ කියල පනවන්ඩ බැරි දෙයක් පෙනෙන්න බව ආහපු බව විඩපු දැනගත්ත බව හටගෙන නිරුද්ධ වන තැනකම නේද ඇති බවට මේ ලෝක හිෙල්මන් නැත නැත තලුමරන්නේ. නැති දෙයක් නේද මේ ඇතිකරගෙන විඳින්නේ.ඒ පනවන්ඩ බැරි දෙයක් නේද විඳින්නේ. කර්ම නැතින අවිද්‍යාව නිසා නේද මේ කරම විඤ්ඥානය අත්දැකීම වාහිරට මේ තාලා තියන දේවල් ගැන හිතමින් මේ යන්නේ පේන විදිහට හොඳට ඒ විදිහට හිතමින් බලනවා. පෙනුනදේ හටගෙන නිරුද්ද වන තැනක දරුව බවට පත්තුනේ කොයි මුොහොන්තේ හටගත්ත නාමරූප ධර්මේද. අ ඉරක් යනෝන් කියල පෙෙනුන හම අපි බැලවා කොයිවෙලාවේ ඉඳ දැල්ලුන බල්බයද අරගෙන යනවා කියනක කළේ. එක බල්බයක්වා තිරක් අරගෙන යනවා කියනක කළේ නෑ එන මොකද පිනතුරේ අපිට ඉක් යනවා කියලා පෙනුනේ අපිට පේනවා. මේ ධර්මයන්ගේ කෙනෙ එකට වෙෙන්වෙෙන් වුණ ධර්මයන්ගේ පැවැත්ම තියෙන කෙනාට තමයි ඉරක් පේන්නේ. එ අපිට පේන දරුවෙක් වයිසටයන නේ දරුවෙක් ලෙඩ වෙන්නන්න අනම එකදිකට දරුවන්න අනෙ මේ කොයිවෙලාවෙ හටගත්ත කොයි වෙලාවේ නිරෝධයට පත්වන ස්කන්ධටිකද දරුව වනේ. එක වෙලාක හටගත්ත ස්කන්දටිකනං එකේ වෙලාවෙ නිරෝධදේයට පත්වන. එක ොහොතක හටගත්ත ස්කන්දටිකන අම්මවනේ එකඒ මොහොත නිරෝ දයට පත්වන. එන හැම මොහොතකදිම ේතු නිසාහටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙල ගියපු ධර්මයක් මම හෝ ලෝකේ කිය හෝ ගණ්ඩ සුදුසු දෙයක් නෙමෙයි නේද කියන අවබෝධය පිනතුනි ඔබ මනස තුළ නැවත නැවත අරමුණු ගන කොට අරමුණු පිළිබඳවසිහ පවත්තන්න පුළුවන්කම තියෙන්නන්. භාවනාවක් හැටියට ඔබට දැන් ඇස් දෙක පියාගත්ත හම ඔබට නොඒක් අරමුණු සිහිවෙනවනං ඒකෙන් එක අරමුණක් කරගෙන හොඳට ව නුවවන පවත්තන්න යිේලාවෙද මඒක දැක්කේ දරුව කියනක දැක්කේ කොයිවෙලාද. ඒ දැකපු බව දැකපු රූප, ඒ මොහොතෙම නිරුද්ධ වනාාන. ඒ ඒ මොතේ නිරද්දව වුන තැක දරුව කියලා විනිින්නේ පවතින රූපේද හෙමනැත්තං සිතිම්ම ගඩනගාගන්න සංකල්පයක්ද. නතිරං හිතෙම් ඇතිකරගත්ත දැනුමක්ද. එක රූපයේ දරුව කියල හිතනකම වැරදේනේද. අර නාම රූපේ පැත්තට දරුව කියනක දහන දෙපා. ැර නාම රූපේ පැත්තට දරුව කියන එක දාන්න නැතිවෙනකොට ඔබට ඇලෙන්න්න ගැටෙන්ට දරුවෙක් කම්ඹවෙ නැතිවෙනවා. එනිසා අන්න ඒ විදිහට එක අරමුණක් අරගෙන හොඳට ඒකගෙන නුවන පවත්වන්න. ඒ පවත්වන නුවන තමයි පින්නතුන ඊට පස්ස බට අරමුණු සීයක් කාවත්ඒ සීයම ඇත්ත. එතවට ඔබට පුළුවන් මෙනෙහි කිරීමක් නැතුව අර ඇත්ත තුළ වාසේ කරන්න පුළුවන් කමතියනවා. ඇත්ත තුළ හිත තබාගෙන ඉන්න පුළුවන් කමතියනවා එක අමුතු මෙිනිහි කරන්න ඕන්න හැවයි ඔබට ඒ තුළ සිහ පවත්මගින් ඉන්න පුුවන්කම ලැබිල තියෙනවා. අන්න ඒ නිසා ඔබේ හිත පවත්වා ගැනීම සිහය පවත්වා ගැනීම කියන එක ඒ හැම තැනකට මදාලෝ විදර්ශනාවසයෙන් පවත්වන්න. ඔබට හිත පවත්වගන්න බැහනම් ඒ විදිහට ඔබට ප්‍රකට වෙ නැත්තක්. පිනතුළි හොඳවලට සතර මහදාතු පිළිබඳවොහෝ කායනු පස්සනාව අනික් අනු පසනාවක් තුළ හොඳට හිතවදන්න. ්ින් ඩිවෙලා ඉන්න කොට ඉඳගෙන ඉන්න කොට හිටගෙන දී රිය්වකින් ඉන්න කොට වෙන මුොහුත් බලන්න එපා තමන්ගේ හිතට එන අරමුණු සියල්ලක්ම යට පත් කරල දාලා තමන්ගේ කය පිළිබඳවම සසිහිය නැබුරු කරගන්න තමන්ගේ කය පිළිබඳවම සිහිය නැබුරු කරගෙනඒ කය අනාත්ම දෙයක් විදියට දකිින් හරියට පිටස්තර කෙනෙක් පිටස්තර දෙයක් දිහා බලාගෙන ඉන්නව වගේ ඔබ ඔබේ කය දිහා නුවනින් බලාගෙන නුවනින් බලමින් බලන්නමින් සතර මහදාතු රූපය කණඹන ආහාර ප්‍රත්තයෙන් හටගත්ත මේ රූපය. ඇවිදීම් ඉඳීම් කිරීම් කරන්න බැරි රූපය මේ රූපයට පවඳ කොටස්වසයෙන් පවතින රූපයක් මම මගේ මගේ වසයෙන් ගන්න පුළුවන්කමක් නැති දෙයක් නේද. සතර මහධතු වසයෙන් පවත්නා කොටස්ටික පැවැත්ම නේද මේ රූපය කියලා කියන්නේ. හොඳට තමන්ගේ කය කියන එක පිළිබඳව. හොඳට නුවන පවත්වන අර. තමන්ගේ ඉරියව්ව පිළිබඳවසිහ පවත්තුමි ඔය විදිහටම පින්නතුනි තමන්ට හොඳට තමන්ගේ කය පිළිබඳව දැනෙනකොට බාහිර අනි කරූපයන් පිළිබඳව ඒ විදිහටමසිහිය පවත්වන්න පටන් ගන්න. මෙන්න මේ විදිහට ආධ්‍යාත්මික සහ බාහිර කියන දෙක පැත්තෙන්ම ඔබ නුවන පවත්වනකොට ඔබට පිනතුනි අර පුද්ගල සංඥා සහ අර තියෙන ගණ සංඥාඉන්ෙන්ට පටන් ගන්න ඕලාරික රලු සංඥාඉන්ෙන්ට පට ගන්න ඒ එකත් එක්ක ඔබට පුළුවන් මනුස සියුම් කරගෙන අර කතාකරපු සූක්ෂම දර්ශනයට ඔබේ මනුස පිහිටවන්න. ඔබට කරන්න ප්‍රධාන වසයෙන් වැඩ දෙකක් කිව් එකක් අරවිදිහට සිහිය නුවන පවත්වන්න පුළුවන්නං ඒක දිගටම කරන්න සාාවත්තයෙන්. එහෙම සිහය පවත්වන්න බෑනංගේ නුවන අසම්මෝහෙ පවත්වන්න බෑනං කය පිළිබඳව තමන් කියලා අහු අල්ල ගත්ත කයි පිළිබඳව තමන්ට හසුවෙල තියෙන කයි පිළිබඳව හොඳට නුවනින් බලට. එුවින් බලනකොට ධාතුවසයෙන් දකින්න කොට්ටහස ගුණුප කොට්ටාස වසයෙන් දකින්න අනාත්ම රූපයක් කැලේ කතඇල්ල දාපු දරකඩක්කොහි මේ රූපේ දිහා බලන්. වි්ඥානය විඤ්ඥානයක බැසගත්ත නිසාන මේක පැවැත්න පේෙන් එම නැත්තම් නිකම්ම කුණවෙලා යන දෙයක් බවට පත්තෙනවා. එ මම කියලා හිතාගෙන නේද මේකේ පරිහරණය කරන්න. පුද්ගල බවකින් තියෙන දෙයක් නෙේ මම කියලා අර පේනෑහෙන විඳින දේවල් මත මම කියල හිතාත්කට මේ රූපයක් දීල තමයි මේ මම කියල අල්ලගෙනතියෙන්. අන්නන්නේ තත්වේ හොඳට තේරුන් යනකං කය පිළිබඳව නැඹරු වෙලා හොඳට සිහ පවත්වන්න උත්සාහවත්යෙන්. භාවනාවක් හැටියට ඔන්නඔ කොටස් දෙක පිළිබඳව. හොඳ අවධානයකින් ඔබ දකින්න පුළුවන් කමැති කරගන්න අනම් පිනතුන ඔබට මේ කෙලෙස් ආශ්‍රෝ ධර්මයන් ක්‍රමාණකූලොව ගෙවා දබන්නට පුළුවන් කමති වෙනවා. ඉතින් ඒ සඳහා ඔබ උත්සාහවත්වෙන්නේ සඳහා අප්‍රමාදී වන්නට කියලා ඔබ හැමදිනාටම බොහෝම කල්්‍යයානුමිත්‍ර භවෙන්ක් සසිහිපත් කරනවා. එතින් කල්පනා කරගන්න හැම දෙනාම සද්ධර්මශ්‍රවනය කරලා යෝනිසෝ මනසිකාරයන් පවත්වල සිදධ කරගන්නට යෙදනු මෙ සියලු කුසලයන් අපි මේ වෙලාවෙේදී අනුවෝදං කළ යුතු අයට අනුමෝදං කරමු පළමුයිෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශසනා කරන අපේධර්මාචාරය. අවසරයි ංකඩවල සුදස්සන සාමීන් වහන්සේටත් අවසරයි ලුක්ෂසාහාවෙන් වහන්සේටත් අපි අනුමෝදන් කරනවා සාමන් වහන්සේල දෙනමට මේ පින්වතුම් නිවනිින් සැනසීම පිණිසම හේ තුඋපනිස්ශ්‍රේමවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එවගේම සිරු කුසලයන් දෙවියන්ටත් අනමෝදං කරමු දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේපින් අනමෝදංගුණු ලබත්වා දෙවියන්ට උතුම් නිවනිින් සැනසින්නට මේකුසල් හේතුඋපනිශ්‍රේමවේවා කියල සාධහූ කියල දෙවියන්ටත් පින්. අනමෝදන් කරන්න.ඒවගේ මාද ධර්මදේශනාාවවෙහි දායකත්වය ගෙන කටයුතු කරනවා බත්‍රමුල්ල පදිංචි කනිෂ්කා විජේනායක වෛද්‍ය විදුරංග කොතලාවල යොකිත කොතලාවල යහස් කොතලාවල දෙමෝපියන් වන චන්ද්‍රලතා කොතලාවල විනෝධනී කරේ ලක්‍ෂණ විජේනායක වෛද්‍ය වජන්ත කොතලාවල බුද්ධිකා වි්‍යේනායක යන පින්නත් පිරිස විසින්. ඒ පින්නත් පිරිස බලාපොරොත්තු වෙනවා මිය පරලෝගයේ ඥාතීන්ට පුුණ්‍යන මෝදනා කරන්නට ඒගේ පිීතුමානන් වන ධර්මසිරි කොතලාවල ඇතුළු සංසාරික සරුමීගේ ඥාතීන්ට පුුණ්්‍යානමෝදනා කරන්නට බලාපොරොත්ව වෙනවා ඒ සෑම සියලු ඥාති වර්ගයාටම පින තමන් කළ පිනක් මෙෙන් සතුටින් සාධනාදයෙන් අනුමෝදක් වන්නට ලබේවා කියලා සාදුහෝ කියල ඥාතීන්ටත් පින් අනමෝදන් කරන්න. එවගේ ආශිවාධද කරන්නට බලාපපුරොත්තු වෙනෝ පන්දිනයේ සීපත් කරන මෑණියන්ට පුතනුවන්ට සහ නැගනයට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා පවුලේ සමගේ විදේශ අධ්‍යාපන කටයතුවලට සෙත්පතන්නටත් බලාපොරොත්තුව වෙනවා. එවගේම ඉසීල්ු දෙනාටම නිරන්තරයෙන් සත්පුරුෂ ආශ්‍රේලබේවා කියන ඒ උතුම් වටිනාදහස ඇතිකරගෙන තියෙනවා. එවගේ මහා සංගරත්නයට සෙත්පතන්නටත් අදහස් ඇතිකරගෙන තියනවා තිින් කල්පනා කරගන්න සියලු සත්පුරෂා දහස් එලෙසටම සබර්ද වේවා දායිකත්තේගෙන හටයතු කරන බත්ත්‍රමොල්ලේ පදිංචි කනිිෂ්කා විජේනායක වෛ්‍ය විදුරංග කොතලාවල යුකිත කොතලාවල යහස් කොතලාවල දෙමෝපියන් වන චන්ද්‍රලත්තා කොතලාවල විනෝධනීකුරේ ලක්ෂමණ විජේනායක වෛ්‍ය වජන්ත කොතලාවල බුද්ධිකා විජේනායක යන ඒපිනක් පිරිසටත් පවුල්ල සෑම සිලු දෙනාටමත්නිතුම් කුසලයන් ඔබ සිල්ල දෙනාටම දුක්නරෝගගේී සෝපත් බව චරීවන සම්පත්තිය සලසාගෙන කාහික මානසික සැනසිල්ලොදා කරමින්, උතුම් නිවනිින් සැනසන්නට හේ තුඋපනිස්ශ්‍රේම වේවා කියල සාධහෝ කියල පින් අනුවෝදං වන්න හැම දෙනටම තෙරුවන් සරණයි.